foreign master opportunities මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ඇත්තටම වෙන පිට රටවල් වල තියෙන master opportunities ගැන ඔයගලඟ දැනුවත් කරන්න. ඒ කියන්නේ මගේ මම master opportunity එක apply කරද්දී මම හොයාගත්ත දේවලුයි සහ يعني apply කරන්න පුළුවන් opportunities උයි ඒට අතර අදාළව තව අපි මොනවද fulfill කරගන්න ඕන requirement යන ඔගලඟ දැනුවත් කරන්නයි මම මේ කරන්නේ. right මම ඒකට මේක සම්පූර්ණයෙන්ම හරි කියලා මම කියන්නේ يعني සමහර information මට මම වැරදි කියන්න පුළුවන්. සමහර ඒවා මගෙන් අතහැරෙන්න පුළුවන්. ඔගලන් දන්න දේ වැඩි දේ තියෙනවා නම් ඔගලන්ගේ knowledge එක මාත් එක්ක බෙදා ගන්න. right right මගෙන් අප්‍රොච් කරනවා. මුලින්ම අපි මාස්ටර් ස්ටඩි එකකට ඇප්ලයි කරනවා නම් පිට රටක වගේ එතකොට මුලින්ම අපිට තියෙන්න ඕනේ අනිවාර්යයෙන් බැචලර්ස් ඩිග්‍රී එකක්. ඒ කියන්නේ ලංකාවේ තුල දැන් අපි ෆ්‍රී এডুকেෂන් එකටදී අපි ගොඩක් දුරට බැචලර් එකකින් අපි ඉවර වෙනවානේ. එතකොට ඊළඟට තමයි අපි හිතන්නේ ෆ්‍රී এডুকেෂන් නැත්නම් ප්‍රයිවට් ගිහලා හරි බැචලර් එක ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ ඩිග්‍රී එක ක්වොලිෆයිඩ් නම් ඔයගලන්ට මාස්ටර් එකකට ඇප්ලයි කරන්න හැකියාවක් තියෙනවා. right එතකොට ඒ අදාළ බැචලර් ඩිග්‍රී එකට ගොඩක් කලකට මාස්ටර් එකට ඇප්ලයි කරද්දී දැන් ආර්ට් කරපු එකට මැත්ස් වගේ ඉංජිනේරින් වගේ මාස්ටර් ඩිග්‍රියක් කරන්න බෑ. ඉංජිනේරින් කරපු එකට ආර්ට් වගේ එකක් කරන්න බෑ. මැනේජ්මන්ට් වගේ එකක් කරන්න බෑ. සෝරි මැනේජ්මන්ට් වගේ එකක් සමහර වෙලාවට පුළුවන් වෙන්න පුළුවන් ඔප්ෂනල් ඒවා. සමහර වෙලාවට ලැන්ග්වේජස් වගේ කරන්න ඉංජිනේරින් ඩිග්‍රියක් කරලා යන එකට බෑ. ගොඩක් දුරට බෑ. ඒ කියන්නේ ක්වොලිෆයි වෙන්නේ නැහැ. exceptional cases තියෙන පුළුවන් ඉතින් දෙපැත්තෙම අර සමහර degree study methods එක generally bad right එනිසා ගැලපෙන bachelor degree එකක් තියෙනවනේ ගැලපෙන master degree එකට apply කරන්න right එතකොට english requirement එක අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. ඒක depend වෙනවා සමහර රටවල ඉල්ලන ගාන වෙනස් වෙනවා. සමහර රටවල රටේ rule එකක් විදිහට english requirement එක බලනවා. සමහර රටවල් වල රටේ රූල් එකක් නැහැ. හැබැයි ඒ ඒ කැම්පස් වල ඒ ඒ ප්‍රෝග්‍රෑම් වලට අදාළව ඉංග්‍රීසි රිකුවර්මන්ට් එකක් තියෙනවා. රයිට්. එතකොට ඒ වගේ ඉංග්‍රීසි රිකුවර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න අනිවාර්යෙන් يعني පිළිගත්ත එක්සෑම් එකක් කරන්න වෙනවා. ඒ වගේ කියන්නේ IELTS, PTE, TOEFL වගේ තියෙන ඉංග්‍රීසි එක්සෑම්ස් කරන්න වෙනවා. එතකොට ඔයාලට අදාළව මාක්ස් තියෙනවා. ඒ මාක්ස් එක අපි ත්‍රෙෂෝල්ඩ් එකක් විදිහේ ත්‍රෙෂෝල්ඩ් එකට වැඩියෙන් අපි ගන්න ඕනේ. පොතේ බේසිකලි ඉංග්‍රීසි රිකුවර්මන්ට්ස් ගැන කියන්න තියෙන්නේ. ඉස්සරහට අපි කතා කරමු IELTS, PTE, TOEFL වගේ කරගන්නේ කොහොමද කියලා. මම කියන්න තෝරන ගොඩක් YouTube එකේ මේව ගැන ටියුටෝරියල් වල ඉඳලා කරන්නේ කොහොමද කියලා. يعني හොඳ ස්කෝර් එකට යන්න පුළුවන් යන්නේ කොහොමද කියලා වෙනකන් තොරතුරු තියෙනවා YouTube එකේ සිංහලිනු ඉංග්‍රීසි වලින් දෙකෙන්ම. ඒ නිසා ඔයගලන්ට ෆලෝ කරන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. එතකොට ඊට අමතරව දැන් ජෙනරල් රිකුවර්මන්ට්ස් තමයි මම දකින ඉදිරිය ඔය දෙක. ඊට අමතරව ප්‍රෝග්‍රෑම් ස්පෙસિෆික් රිකුවර්මන්ට්ස් තියෙන්න පුළුවන්. දැන් සමහරවිට ඔය මෙඩිකල් පැත්තේ මෙඩිසින් වගේ යන එකට වගේ ඒ වගේ ස්පෙෂල් රිකුවර්මන්ට්ස් තියෙන්න පුළුවන්. රයිට්. ඒ වගේ සමහරලාට කරේ ක්වොලිෆිකේෂන් එකක් වෙනම ඉල්ලලා දෙන්න පුළුවන්. දැන් නෙට්වර්කින් කරන එකට වගේ CCNA වගේ කරලා තියෙන කරලා ඉල්ලන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් ඒ වගේ. රයිට්. ඒ වගේ ප්‍රෝග්‍රෑම් ස්පෙસિෆික් රික්වයර්මන්ට්ස් තියෙන්න පුළුවන්. ඒතකොට මූලික වශයෙන් ඔයගලන් ඊළඟට හදා ගන්න ඕන ડોකියුමන්ට්ස් තමයි ඇකඩමික් CV එක හදා ගන්න ඕනේ. මේ ඇකඩමික් CV එක හදද්දී යුරෝපා කියලා තියෙනවා. මම ඒක ලින්ක් එක දාන්න. පෝර්ටල් එකක් ඒ පෝර්ටලේ ගිහලා ඇකඩමික් CV එකක් හදාගත්ත හැකි. ඒක තමයි ගොඩක් වෙලාවට යුරෝපියන් කන්ට්‍රීස් يعني රෙකමෙන්ඩ් කරන්නේ. ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් වලම කියලා දෙනවා මේ යුරෝපා CV එකක් දෙන්න කියලා. ඊට අමතරව මොටිවේෂන් ලෙටර් එකක් තියාගන්න ඕනේ. මේක මොටිවේෂන් ලෙටර් එක ඇත්තම ප්‍රෝග්‍රෑම් එකෙන් කැම්පසින් කැම්පසින් වෙනස් කරන හොඳයි. මොකද අපි මොටිවේෂන් ලෙටර් එක ලියන්න ඕනේ ඒ ප්‍රෝග්‍රෑම් එකට ගැලපෙන්න. ඇකඩමික් CV එකත් එහෙමයි. අර බේසික් ඒවා දැන් හදලා තියාගත්තොත් ඔයගලන්ට ඇප්ලයි කරද්දී ලේසි වෙනවා. ඉක්මනට ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට අදාළව චේන්ජ් කරගන්න විතරයි ඕනේ. රෙකමෙන්ඩේෂන් ලෙටර්ස් ගැන කිව්වොත් ඒක ඉල්ලන්නත් පුළුවන් අදාළ ප්‍රෝග්‍රෑම් වලින්, නොඉල්ලන්නත් පුළුවන්. කෝකටත් රෙකමෙන්ඩර්ස්ලා 3 දෙනෙක්වත් රෙඩි එකේ තියාගන්න. කියන්නේ ලෙක්චර්ස්ලා වෙන්න පුළුවන්, ඉන්ඩස්ට්‍රියගේ සුපර්වයිසර්ස්ලා වෙන්න පුළුවන්.
ඒවා රෙඩි ඒගොල්ලන්ව කතා කරලා ෂේප් එකේ තියාගෙන ලෙටර් එකක් ගන්න පුළුවන් වෙන තත් එක. ඒ කියන්නේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගන්න. රයිට්. එතකොට බේසිකලි මට මෙතන කතා කරන්න ඕනේ ඊළඟ ස්ලයිඩ් එකෙන් යුරෝපේ USA වල පොඩි මේ මම දැක්ක ඩිෆරන්ස් එක. කියන්නේ යුරෝප් එක ගත්තාම බැචලර් ඩිග්‍රී එක කරලා ෆස්ට් ක්ලාස් එකක් තිබ්බත් නැතත් මාස්ටර් ඩිග්‍රී ත්‍රූ තමයි මාස්ටර් ඩිග්‍රී කරලා තමයි PhD ට යන්න ඕනේ. එතකොට ඕක අනිවාර්යයි මාස්ටර් ඩිග්‍රී එක කරන එක. USA වල බැචලර් එක කරලා සෝරි බැචලර් අපි වෙන රටක බැචලර් එක කරලා ඊට පස්සේ ඩිරෙක්ට්ලි PhD එකට ඇප්ලයි කර හැකි ෆස්ට් ක්ලාස් එකක් තිබීම අනිවාර්ය නැහැ. GPA එක අඩු වුණත් ඒගොල්ලන් බලනවා අපේ අනිත් වැඩ කොහොමද කියලා. ඒත් එක්ක බලලා ඒගොල්ලන් PhD එක සිලෙක්ට් කරනවාද කියලා ඒගොල්ලන්ගේ සිලෙක්ට් කරන ක්‍රයිටීරියාස් වෙනස්. يعني වෙනස් කියන්නේ يعني මෙතඩ් එක වෙනස් හතරම. එතකොට USA වල මාස්ටර් එකට ගොඩක් වෙලාවට මේ ස්කෝලර්ෂිප් හම්බෙනවා අඩුයි. හම්බෙන්නේ නැති තරම් වගේ. ඒගොල්ලන් එන්කරේජ් කරනවා PhD එකට මෙනවා නම් අපි සම්පූර්ණ ෆන්ඩ් කරනවා කියලා. මේ ඒ වගේ දෙයක් තමයි USA වල තියෙන්නේ. ඒකට යුරෝපේ ගත්තාම පොඩ්ඩක් සිද්ධිය වෙනස්. සමහර රටවල් මාස්ටර් එක ටියුෂන් ෆ්‍රී, ටියුෂන් ෆී එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. يعني ජර්මනි, නෝර්වේ වගේ රටවල් වල ටියුෂන් ෆ්‍රී එක ෆ්‍රී මාස්ටර් ඩිග්‍රී වලට. සමහර රටවල් තියෙනවා ෆින්ලන්ඩ්, ස්වීඩන් වගේ. ඒගොල්ලන්ගේ ටියුෂන් ෆ්‍රී එක ෆ්‍රී නෑ. ගාණක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ස්කෝලර්ෂිප් බේස් කතාවක් යනවා. يعني ඒගොල්ලන් ෆ්‍රී දෙන්නේ යුරෝපියන් ස්ටුඩන්ට්ස්ලාට විතරයි. නන් යුරෝපියන් ස්ටුඩන්ට්ස්ලාට يعني ඒගොල්ලන් ටියුෂන් ෆී එක ගෙවන්න ඕනි කියලා කියනවා. කියනවත් එක්කම ඒගොල්ලන් සයිඩ් එකෙන් දෙනවා අපිට ස්කෝලර්ෂිප්ස් අප්ලයි කරන්න කියලා. ස්කෝලර්ෂිප් එකට අප්ලයි කරපුවාම අපිට ඒගොල්ලන් මුලින්ම ට්‍රයි කරනවා දෙන්න ටියුෂන් ෆී එක අයින් කරන්න. ඒක 50% අයින් වෙන්න පුළුවන්, සමහරවිට 100% අයින් වෙන්න පුළුවන්. ඊටත් අමතරව living expenses වලට යම් කිසි ගාණක් දෙන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා country එකෙන් country එකට සහ university එකෙන් university එකට. ඒ වගේ දෙනත් හොයලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි course එකට apply කරද්දි يعني අපි fund කර fund එක අපිට සල්ලි අතින් ගෙවල යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක කරන්න අමාරු. ඉස්සරහට ඩොලර් වලින් ගෙවන්න දෙන්නේම නැහැ දැන්. එතකොට 100% tuition fee එකවත් අඩුමතරම 100% අයින් වෙනවා නම් ලිවිං කොස්ට් එක අපිට ෂෝ මනි පෙන්නලා හරි යන්න පුළුවන්. එතකොට එතන කන්සර්න් එකක් තියෙනවා. ඒක ගැන ඉස්සරහට කතා කරමු. රයිට්. මාස්ටර් ඩිග්‍රී කරලා අපි මාස්ටර් ඩිග්‍රී එකක් දැන් ලංකාවේ මාස්ටර් ඩිග්‍රී එකක් කරොත් හරි, එහෙ ගිහිල්ලා මාස්ටර් ඩිග්‍රී එකක් කරත් හරි, PhD එකකට අපිට ඩිරෙක්ට්ලි ඇප්ලයි කර හැකියි යුරෝප් වල. එතකොට අපේ අපිට කිසිම දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ. යුරෝප් වල PhD එකක් කරන ස්ටුඩන්ට් කෙනෙක්ව ගණන් ගන්නෙ ජෙනරලි ප්‍රොෆෙෂන් එකක් කරන කෙනෙක් විදිහට. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට තමයි ගණන් ගන්නෙ. එතකොට එයාට සැලරි එකක් හම්බ වෙනවා අතට. එතකොට ෂෝ මනි මුකුත් පෙන්වන්න නැහැ. එයාට හම්බෙන්නේ වර්කින් වීසා වගේ දෙයක්. එතකොට ගොඩක් ලේසි මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක්ට වඩා PhD ඔපචුනිටි එකට යන්න මාස්ටර් එකට වඩා. රයිට්. මේ දෙකේම වාසි අවාසි තියෙනවා. ඒක ගැන කතා කරන්න පුළුවන් ඉස්සර. රයිට්. ඊළඟට මම කැමති සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලන් හොයනවා නම් ස්ටඩි මාස්ටර් ඔපචුනිටිස් මම කැමති මෙන්න මේ රටවල් ටික රෙකමන්ඩ් කරන්න. මේ මගේ ප්‍රෙෆරන්ස් එක අනුව මම ඇප්ලයි කරේ ෆින්ලන්ඩ් වලට. ඒ නිසා මම ගොඩක් ෆින්ලන්ඩ් ගැන දන්නවා. ඒ නිසා මම එකටම කියන්නවා ෆින්ලන්ඩ් රෙකමන්ඩ් කරනවා මම. රයිට්. ඒකට ඒගොල්ලන්ගේ සෙන්ට්‍රලයිස් පෝටල් එකක් තියෙනවා. ස්වීඩන් වලත් ඒ වගේම සෙන්ට්‍රලයිස් පෝටල් එකක් තියෙනවා. නෝර්වේ වලත් තියෙනවා. ජර්මන් වලත් තියෙනවා යුනිසිස් කියලා පෝටල් එකක්. ඊට අමතරව ඒගොල්ලන්ගේ ඩාට් කියලා ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔය දෙකෙන් ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම්ස් හොයාගත්ත හැකි. ස්විට්සර්ලන්ඩ් වල නම් මම මාස්ටර් වලට ස්කෝලර්ෂිප් එහෙම හම්බෙනවා කියලා දන්නේ නැහැ. ඒත් ඒගොල්ලන්ගේ ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. අයර්ලන්ඩ්, UK ඔක්කොම ස්කෝලර්ෂිප් බේස්ඩ් ඔපචුනිටිස් තියෙන රටවල්. ඒ නිසා ට්‍රයි කරන්න පුළුවන්. මම මේ හතර වැඩියෙන්ම රෙකමෙන්ඩ් කරනවා. මගේ මම වැඩියෙන් තොරතුරු හොයාගත්තේ මේ හතරෙන් නිසා. රයිට්. ජර්මන් වලයි නෝර්වේ වලයි ඇඩිෂනල් කියන්නේ දෙයක් තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන තනිකර ෆ්‍රී එඩියුකේෂන්.
ඒගන්නේ පිටින් දෙන ළමයෙක්ටත් අපිට එඩියුකේෂන් ටියුෂන් ෆී එකක් ගෙවන්න බොහෝ දුරට නෑ. ගොඩක් 90% වගේ ටියුෂන් ෆී එකක් ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ ඒ යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම්ස් වලට. Right. Right. මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. Thank you.